අයිබෝවන් සුබ අනාගතයක්. ඉතින් නැවුම් පැතුම් සමග නව රජයක ගරු ආරක්ෂක ලේකම්වරයා වත්මන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ කවුද මේ නව ආරක්ෂක ලේකම් ධූරයට තේරී පත්වන්නේ. ප්‍රථමයෙන්ම අපි වත්මන් ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් එයා වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්තා මහත්මාට අපගේ සුභාශිංසන එක්කාසු කරනවා. ඒ වගේම මේ වන විට ලේකම් ධූරය දැරූ හිටපු මේජර් කමල් ගුණරත්න මහත්මාට අපි සුභපැතුම් එකතු කරනවා. ඔව්, ඉපදෙන්නේ 1966 නොවැම්බර් මාසේ 26 වෙනිදා. ඉතින් එනම ලබන්නේ තර්ස්ටන් විද්‍යාලයේ. ඉතින් තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ඉතින් සතුටුයි. ඒක තමයි ස්වභාවය, ඒක තමයි විදිහ, ඒක තමයි ක්‍රමය. ඒකේ කිසි වරදක් නැහැ. 1986 ගර් ක්‍රීඩකයෙකු හැටියට දක්ෂ ක්‍රීඩාවේ දක්ෂතා එකතු කරපු ක්‍රීඩකෙක්. 1988 එයා ෆෝස් වෙනි බඳවා ගැනීමේ කණ්ඩායමේ නිලධාරියෙක් හැටියට ඔහු වැඩ කටයුතු කරනවා. හෙලිකොප්ටර් අංශයේ දක්ෂතා එකතු කරපු අති දක්ෂ නිලධාරියෙක් තමයි ගුවන් හමුදාවේ. හැමෝගෙම කසුකුසුව කුතුහලය වෙන්නේ කවුද මේ අලුත් ආරක්ෂක ලේකම්තුමා. 2001 හිඟුරන්ගොඩ අංක 9 ප්‍රහාරක බලකායේ, ඒ වගේම උතුරු නැගෙනහිර මානුෂික මෙහෙයුමේ ප්‍රහාරක නියමුවා ලෙස පියාසර ගුවන් පියාසර වාර පැය 7000ක අහසේ සටන් කරපු රණවිරුවෙක් තමයි සම්පත් තුයකොන්තා. ඉතින් මං හිතන්නේ සමාජ මාධ්‍ය දෙස බලද්දි, සමාජ මාධ්‍ය දිහා අපි හැරිලා බලද්දි, SLTV අපේ ඩිජිටල් තොරතුරු විකාශනය තුළ අපිට ආව තොරතුරුත් එක්ක බලද්දි හැමෝගෙම තියෙනවා ප්‍රශංසා නිවේචන. ඒක සාමාන්‍ය දෙයක් මේ ලෝක සබඳහමේ ප්‍රත්‍ම ඒක තමයි. ඒ නමුත් ඒ කෙසේ වෙතත් වත්මන් ආරක්ෂක ලේකම්වරයාට තිබෙනවා දැවැන්ත වගකීමක්. අපි වෙන ආරක්ෂක ලේකම්වරු වගේම ඔහුගේ දෑත ශක්තිමත් කරමු. අපි දැක්කා ඉතින් එදා කුරුණෑගල, ඒ වගේම රටේ අනිකුත් මාලිමාවේ NPP වේදිකාව තුල ඔහු ජනතාව එක්ස්ප්‍රස් කළ ආකාරය. ඉතින් ජනතා විශ්වාසය, ජනතා පරමාධිපත්‍ය අනුර දිසානායකට ගේන්නට ඔහු මාලිමාවේ වේදිකාවට ගොඩ වැදිලා ඔහුගේ හඬ අවදි කළා. සිසු ඔහුගේ මිතුරන් හිතවාදීන් සමග. ඒ වගේම මේක හරි විශේෂයි. අනුර දිසානායක ඔහුගේ ආරක්ෂාව අද කාවද විශ්වාස කරන්න පුළුවන්? ඔහුගේ ආරක්ෂාව තර කරගන්නට ඔහුගේ සමීපතෙයි, ඔහුගේ අතීත මිතුරන්, ඔහුගේ ඔහුට විශ්වාසවන්ත අයව ලංකරගත යුතුමයි. මෙතෙන් පටන් මේ රාජ්‍යාන්තරණය ඉදිරියට පදවාගෙන යන්නට. ඉතින් එහෙමනම් මානුෂීය මෙහෙයුම්, වීර වික්‍රම විභූෂණ, රණවික්‍රම රණශූර පදක්කම් වලින් සැරසුණු එයා වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්තා මහත්මාට අපි සුභපැතුම් එකතු කරනවා තවත් වරකට. ඉතින් එමනම් GOSL TV අපේ නාලිකාව සමග අත්තල් බැඳගෙන නව ජනපති විසින් සිදු කරන වෙනස්කම්, ඒ වගේම ඔහු විසින් සිදු කරන හොඳ නරක සියල්ල ඔබ අතරට ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඔබ සතු තොරතුරු ඔබ වෙත එවන්නේ මේ වන විටත් අපිට අපේ WhatsApp අංකයට, ඒ වගේම අපේ YouTube නාලිකාවට, අපේ නුවන් දඹගේ Facebook පිටුවට තොරතුරු එවන ඔබ සැමට අපගේ ප්‍රණාමය. සුති, මම නුවන් දඹගේ.